බලය ඉල්ලනවානේ ගොඩක් අද වෙනකොට ඔව් බලතල බෙදීම සිද්ධ කරන්න විශේෂයෙන්ම පොලිස් බලතල ගැන තමයි ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්නේ. දැන් මහජනයාට තේරෙන පොලිස් බලතලේ මොකද්ද? තමන්ගේ කම්ප්ලේන් එකක් දාන්න ගියහම තමන්ට තමන්ගේ භාෂාවෙන් ඒක කරගන්න පුළුවන්ද කියලා. උතුරු සම්පූර්ණම නොදන් ප්‍රොවින්ස් එකටම පොලිස් ස්ටේෂන් තියෙන්නේ 56යි. එතකොට බලන්න මේ 56ට පොලිස් ඔෆිසර්ස්ලා එක ස්ටේෂන් එකකට 10 ගානේ 560ක් දැම්මොත් ඒක ස්ටේෂන් එකකට මෝටරබයික් 5 ගානේ දුන්නොත් මෝටරබයික් 280ක් මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නෙට විසඳුමක් හම්බෙනවා. දැන් මේ උතුරේම තියෙන පොලිස් ස්ටේෂන් 56ට දවසකට කම්ප්ලේන් එන්න පුළුවන් මැක්සිමම් ගාන තමයි 560. දැන් මේ විදිහට මෝටරබයික් ටිකක් දීලා මේ වගේ පොලිස් ඔෆිසර්ස්ලා ටිකක් දීලා ඇයි මිනිස්සු පොලිසියට නිකන් ඉන්නේ? ටෙලිෆෝන් කරාම ඇයි ගෙදරට ගිහිල්ලා කම්ප්ලේන් එක ලියන් ඉන්න බැරි? උතුරේ ජනතාවට ඇත්තටම ඕන කරන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනයක්ද? එහෙ නැත්නම් ඔවුන්ට ඕනේ ආර්ථික වශයෙන් ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීම. එතකොට එතන 111,000 ජනගහනයක් ඉන්නවා. 240,000 ළමයි ඉස්කෝලේ යනවා. මේ 240,000න් 30-40ක් විතර උදේට කන්නේ නැතු වෙන්නේ. දැන් මේ පළාත් සභාව තිබුණා බිස්කට් පහක් දෙන්න තරම් තත්යක් නැද්ද? ඒවට මේව ඕනද? මගෙත් ඉන්නවා මේ වගේ CEOsලා. කම්පැනි හරියට දුවන්න උනේ නැතුණාම කියනවා සර් අපි නම වෙනස් කරලා බලමුද කියලා. ඒ තමයි අන්තිම දවසේ මාව හම්බෙන්නේ. ශ්‍රී ලංකන් එයාලයින්ස් මේ වගේ රාජ්‍ය ආයතන අපිට බැරිද ගොඩ ගන්න? දැන් ශ්‍රී ලංකන් එයාලයින් එක වගේ ගොඩ ගන්න එක්ස්පර්ට් එක්කෙනයි ඉන්නේ. ඒ හැරි ජාව. හැබැයි එයාට චෙයාර්මන් කම නොදී වෙන වෙන එක එක්කෙනාට චෙයාර්මන් කම් දීදී යනවා. දැන් ප්ලේන් එකට පයිලට් කෙනෙක් ඕන නම් පයිලට් ගන්නව මිසක් බස් එකක් කියලා ඕලෙපුව කෙනෙකුට ප්ලේන් එක දුන්නාම වෙන දේ තමයි වෙලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ පාලනයට සම්බන්ධව ඔබ කටයුතු කරා. එක්සත් ජාතික පක්ෂ පාලනයත් එක්ක ඔබ ඒ වගේ කටයුතු නොකරන්නේ ඇයි? මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා දක්ෂයෙන්ව අඳුරගෙන තමන්ට කිසිම බයක් නැතුව ඒ තියෙන තැන්වල ගිහිල්ලා ඉඳෙව්වා. මම මේගොල්ලන්ටත් කිව්වා අපිව ප්‍රයෝජන ගන්න කියලා. බොහෝ ව්‍යාපාරිකයෝ රටේ බලයත් ගන්න ඕනේ කියලා හිතන අය ඉන්නවා. මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඇයි? මම අවුරුදු 10ක් පහුගිය ආණ්ඩුවේ ඇතුලේ හිටියා. මං දැක්කා මේ දේශපාලනඥයන්ට කිසිම බලයක් නැහැ කියලා. මොකද බලය තියෙන්නේ සෙක්‍රටරිය අතේ. ඒතර මං දකින්න දේ තමයි රටක් හදන්න ඕන නම් එකම දේ කරන්න පුළුවන්. ට්‍රෙෂරි සෙක්‍රටරි වෙන එක විතරයි. ඔබ සූදානම් මෙතනට යන්න. ඒ වගේ අවස්ථාවක් මට ඕනෙලාක දුන්නොත් මම මෙතනට යන්න ලෑස්තියි. ඒක හම්බුනොත් එහෙම මං දන්නවා මාස 3කින් කරන්න ඕනේ මොකද්ද කියලා.